大不得了。哎，我来呢。ඇයි මොකද මිනිහු? ඔය දැන්නේ මේ කඩා බිඳගෙන. ඇයි? මං කවුද කියලා දන්නේ නැද්ද? මට නිච්චයක් නැහැ සර් කෙනෙක්ද? බූරුවෝ. මේ ඇඳුමවත් ඇඳගෙන ඉන්නකොට මොකෙද්ද කියලා හිතාගන්න බෑද? සුදු ඇඳගෙන බඩ මහත. එහෙනම් අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. මේ හරකෝ. මම මේ පළාතේ ඇමතිතුමා. සුනේත්. දැන් මට කියන් උඹ මේ ගමේ නෙවෙයිද? මං අල්ලපු ගමේ. මගේ දේශපාලන වැඩවලට උනන්දුවක් නැහැනේ. හරි. මට මේක කියහන්. දැන් උඹ කවුද මෙතන? අලුත් මොරකාරයා. ඔය මහත්තයා කවුරු හම්බෙන්නද? මහත්තයා? බූරුව. මම මේ පළාතේ ඇමතිතුමා. මම කැබිනට් ඇමතිවරේ. ඇමතිතුමා කියලා කතා කරපියෝ. ඇමතිතුමා කවුරු හම්බෙන්නද? මේ. මං කවුරු හම්බුණත් උඹට ඇති රුදව මොකද්ද? ඈ? උඹ උඹේ රාජකාරී කරගෙන ඉඳහන්. අනිත් ඒවා හොයන්න ඉන්නේ නැතු. ඔන්න ඇමතිතුමා. වැඩ වරද්ද ගන්න හදන්නේ. මොකද උඹ ඒ කිව්වේ? මං කරන්නේ මගේ රාජකාරිය. පාසල්ට අනවසරෙන් ඇතුල් වීම තහනම්. ඔබතුමා එනවා නම් දිනයක් වෙලාවක් වෙන් කරගෙන එන්න ඕනේ. යකෝ මේ උතුම කෙලියක්නේ. මේව මීට කලින් තිබ්බේ නැහැ නේ මෙතන. දැන් තියෙනවා. දැන් මෙතන මුරකාරයෙක් ඉන්නවනේ. අනේ මේ මොකද? ආ. මේ දුනේෂ් මහත්තයා. දුනේෂ් මහත්තයා මට කියන්න මොනවද මේ සිද්ධ වෙන්නේ? මොනවද මේ සිද්ධ වෙන්නේ? මොකද මහතුන් උනේ? මේ ඇමතිතුමා කියලා කෙනෙක් විදුහල්පතිතුමා හම්බේනවා සර්. දිනයක් වෙලාවක් වෙන් කරගන්නේ. මොකද දැන් ඇමතිතුමා උනේ? මොකද උනේ? දැන් මට කියන්න දුනේෂ් මහත්තයා මොන රටේද මේ ඇමති කෙනෙක්? ඈ ඉස්කෝලේකට යන්න එන්න මේ වෙලාවක් කලාවක් වෙන් කරගන්නේ. ඈ මට කියන්නකෝ බලන්න. ඇමතිතුමා ඕනම රටක ඒ නීතිය ක්‍රියාත්මකයි. ලංකාවෙත් එහෙම තමයි. හැබැයි ඉතින් මේ වගේ මේ දුප්පත් ගම්මානවල නම් ඇමතිලා ඉන්නවා චණ්ඩි වගේ නිකන් ස්කූල් වලට ඕන ඕන විදිහට කඩාගෙන පනින්න. මේ දැන් එතකොට මට කියන්න මේ ස්කූලෙට යන්න එන්න දැන් මං අවසර ගන්න ඕනේ. එහෙමද? ඔව්. අනිවාර්යෙන් ගන්න ඕනේ. හා. මට දැන් මේකත් කියන්නකෝ එහෙනම්. මොකද්ද? දැන් මේ ඔබතුමා ඇවිල්ලා ඉන්නේ අවසර අරගෙන එහෙමද? ඇමතිතුමා මම කලාපකාරයාලේ නිලධාරියෙක්. මට මේ කලාපේ තියෙන ඕන ස්කෝලේකට ඕනම වෙලාවක ඇතුල් වෙන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්.